ඔබ දැනටමත් දන්නවා පසුගිය දිනක ඩීසල් මිල පෙට්‍රල් මිල මේ ඉන්ධන මිල පහත දැමුණා ඉහළ යමින් තිබුණු ඉන්ධන මිල ඒ එයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් කළ යුතු වෙනවා ඉතින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බස් ගාස්තු සංශෝධන නව සැලැස්ම පිළිබඳව මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් නිලන් මිරන්ඩා මහතාට ඉතින් අපි ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමන්ව පිළිගන්මින්ම මා ඔබතුමාට අවස්ථාව සලසා දෙනවා මේ නව බස් ගාස්තු සැලැස්ම ගැන විස්තර ඉදිරිපත් කරන්නට ආයුබෝවන් සුබ දාසනක් සියලු දෙනාටම පසුගිය දින සිදු ඉන්ධන මිල අඩුවීමත් සමග පොදු මගී ප්‍රවාහන සේවා බස් ගාස්තු සංශෝධනය වන්නේ කෙසේද කියලා අපි ඉදිරිපත් කරන්න සූදානම් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ ඉන්ධන මිල අඩුවීමට සමගාමීව අදාළ ගණනය කිරීම සිදු කෙරුවා එහිදී ඩීසල් මිල රුපියල් 20කින් අඩුවීමක් සිදු වුණා ඒ අනුව අපි ඒගේ ගණනය කිරීම වලට අනුව සියලුම බස් ගාස්තු 2.23කින් අඩුවීමක් සිදු වෙනවා මෙහිදී පළමු ගාස්තුව වන රුපියල් 40ක අගය රුපියල් 38 දක්වා අඩු වෙනවා මෙය අඩුවීම අවස්ථා 350කටම බලපානවා වැඩිම ගමන් මාර්ගය වන කතරගම සිට පේදුරු තුඹුව දක්වා සේවාව රුපියල් 66කින් මිල අඩුවීමක් සිදු වෙනවා මේ සාමාන්‍ය සේවාවන් වලට මෙයට සාපේක්ෂව අර්ධ සුඛෝභෝගී සුඛෝභෝගී සාමාන්‍ය මාර්ගවල ගමන් ගන්න අධි සුඛෝභෝගී සහ අධිවේගී මාර්ගයේ ගමන් ගන්න අධි සුඛෝභෝගී බස් රථ සඳහා ක්‍රියාත්මකයි එසේම ශ්‍රී ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ අන්තර් පළාත් සහ පළාත් බද ධාවනය වන බස් රථ සියල්ලටම මේ මිල අඩුවීම ක්‍රියාත්මකයි මේ මිල අඩුවීම අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ක්‍රියාත්මක කරනවා අපි සියලුම මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරීන් වල සභාපතිවරුන්ට සහ ශ්‍රී ලංගම සභාපතිතුමාට දැනුවත් කරලා තියෙනවා මේ බස් ගාස්තු අඩුවීම සිදු කරන ලෙසත් එසේම සෑම බස් රථයකම මේ මිල අඩුවීම ප්‍රදර්ශනය කරන ලෙසත් ඒත් එක්කම අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම බස් ගාස්තු අඩුවීම ලබා දීම ලබා නොදුන්නොත් ඒ බව පැමිණිලි කරන්න හැකියාවක් තියෙනවා 19:55 අපගේ ෂණික අමුතු මංකය පැය 24 පුරා දින 7ම ක්‍රියාත්මකව පවතිනවා ඒ සඳහා පැමිණිලි කරන්න පුළුවන් ඒත් එක්කම ජංගම පරීක්ෂක මහතුරු අපි හැකි සෑම ලෙසම ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි යොදවලා තියෙනවා මේ බස් ගාස්තු අඩුවීම අධීක්ෂණය කරන්න ඔව් ආචාර්යතුමනි දැන් මේ බස් ගාස්තු අඩුවීමත් එක්ක දැන් ඔබතුමාලා යටතේ ක්‍රියාත්මක වන මේ සිසු සැරිය මේ වගේ විශේෂිත ප්‍රවාහන සේවා වලට ඒ අදාළ ගාස්තු ක්‍රියාත්මක වෙනවද ඔව් සිසු සැරිය බස් රථ සේවාවන් සඳහාත් මේ බස් ගාස්තු අඩුවීම ක්‍රියාත්මක වෙනවා සිසු සැරිය බස් සේවාවන් මේ වන විට 1500ක් පමණ ක්‍රියාත්මක වෙනවා එහිදී අපි පාසල් දරුවන්ගේ ණය කරන්නේ සාමාන්‍ය බස් ගාස්තුවෙන් 50ක් පමණයි වයස අවුරුදු 12ට අඩු දරුවන්ගෙන් 125ක ප්‍රමාණයක් අපි අය කරන්නේ ඒ සඳහා අදාළ බස් රථ සඳහා අපි රුපියල් 61ක සහනයක් අපි ගෙවනවා ඒ අනුව දරුවන් බස් රථයට ගෙවිය යුතු ගාස්තුවත් මේ 2.23ක ප්‍රතිශතයකින් අඩුවීමක් සිදු වෙනවා ඔව් ඒක උදේ දැන් මේ සිසු සැරිය සමග උතුමාලා ප්‍රයත්න කරන තව විශේෂ මේ ව්‍යාපෘති තිබුණා නේද ප්‍රවාහන ව්‍යාපෘති ඒක පිළිබඳවත් අපිට විස්තර ටිකක් පවසන්න සිසු සැරියට අමතරව අපි ගැමි සැරිය සහ නිසි සැරිය යන සේවාවන් දෙක ක්‍රියාත්මකයි ගැමි සැරිය ක්‍රියාත්මක වන්නේ ගම්බද ප්‍රදේශ සඳහා ඒ සඳහා අපි රුපියල් 41ක සහනයක් ගෙවනවා එම බස් රථ සඳහා නිසි සැරිය බස් රථ තිබෙන්නේ ශ්‍රී ලංගම යටතේ ඒ බස් රථ ක්‍රියාත්මක වන්නේ දිනේ උදේම ධාවනය සහ අවසාන ධාවනය ලෙස ඔවුන්ට රුපියල් 21ක සහනදායි මුදලක් අපි ගෙවලා මේ සේවාවන් ක්‍රියාත්මක කරනවා
දැන් ඒතර ආචාර්යතුමනි දැන් මේ ගැමිසරිය සහ නිසිසරියටත් දැන් මගියා ගෙවන්නට ඕන බස් ගාස්තුවෙන් 50%ද නැහැ ගැමිසරිය නිසිසරිය සඳහා මගියා සම්පූර්ණ ගාස්තුව ගෙවන්න ඕන ඒ සඳහා සහ අඩු ගාස්තුවක් ගෙවන්න නැහැ සාමාන්‍ය බස් ගාස්තුව තමයි ඔවුන් ගෙවන්නේ සිසුසරිය බසට සඳහා පමණක් පාසල් දරුවන් 50%ක් සහ 25%ක් ලෙස ගෙවීම සිදු කරනවා දැන් අපි දකින කාරණයක් තමයි දැන් මේ දිනවල විශේෂයෙන්ම මේ පාසල් වහලා තිබුණා දැන් මේ ලබන සති වෙනකොට පාසල් ආරම්භ වෙනවා දැන් මේ පාසල් ප්‍රවාහන සේවා කටයුතු අඩාල වෙලා තිබෙන්නේ මේ ඩීසල් ප්‍රශ්නේ නිසා දැන් එතකොට වැඩි බරක් එනවා පොදු ප්‍රවාහන සේවයට මේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නට ඔබතුමාලට ඒ සම්බන්ධයෙන් කොමක් වැඩපිළිවෙලක් තිබෙනවද අපි දිගින් දිගටම මේ බව ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කරලා තියෙන කරුණු පසුගිය දින වලදී ඒ සඳහා පිළියමක් ලෙස ශ්‍රී ලංගම ඩීපෝ වලින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුවා නමුත් මේ නිසි පරිදි මේ සිදුුනේ නැහැ ඒ නිසා බස් ධාවනයට බාධාවක් ඇති වුණා අද දිනත් අපි සාකච්ඡාවක් පැවැත්ුණා එහිදී ප්‍රවාහන අමාත්‍යතුමා සහ විදුලි බලහ බල ශක්ති අමාත්‍යතුමා සහභාගී වුණා එහිදී ඔවුන් එකඟ වුණා ජාති ගමනාගාමී කොමිෂන් සභාව යටතේ අන්තර්පලාත් බසතොලට ඉන්ධන ලබා දෙන්න වැඩපිළිවෙලක් සකස් කරන්න එහිදී බැස්චෙන් මාවත සහ මාකුඹර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථාන වලින් අන්තර්පලාත් ධාවනය වන බස් රථ සඳහා ඉන්ධන නිකුත් කරන්න අපි දුරේදීම කටයුතු කරනවා දැන් ඊළඟ කාරණය තමයි මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙන කාරණයක් තමයි පසුගිය කාලයේ කොරෝනා අර්බුදය නිසා මගින් ආසන ගණනකට පමණක් ගෙන යනවා කියන පොරොන්දුව පිට බස් ගාස්තු වැඩි කර ගැනීමක් සිදු කළා. දැන් එතකොට දැන් මේ සෙනඟ වහලෙත් යන කාලේ. එතකොට මේ ඒ වැඩි කරපු බස් ගාස්තුවට මොකද වෙන්නේ ආචාර්යතුමා? පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රභා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර චක්‍රලේඛයට අනුව ආසනගතව පමණක් මගින් රැගෙන යන්න නියෝගයක් ලැබිලා තිබුණා. ඊට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රභා අමාත්‍යාංශය හරහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 120ක බස් ගාස්තුවක් වැඩි කෙරුවා මේ වැඩි කෙරුවේ සාමාන්‍ය බස් රථ සේවාවන් සඳහා පමණයි නමුත් අපි මේ දිනවල දකිනවා එම බස් රථ වල ආසනගත ප්‍රමාණයට වඩා මගින් රැගෙන යනවා එබැවින් අපි දැනටත් අපි පියවර අරන් තිබෙනවා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කරලා අවශ්‍ය අනුමැතියන් ලබාගෙන ඒ වැඩි කරපු 120 අඩු කරන්න ඒත් එක්කම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපි යොමු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන නිර්දේශය මොකද්ද මේ ආසනගතව මගින් රැගෙන යාම ඉවත් කරනවද නැද්ද කියන කාරණේත් දැනගන්න. ඔබතුමන්ට දැන් කාල සීමාවක් ගැන යම් අදහසක් තිබෙනවද මේ කාලය වෙන විට මේක කරගන්න පුළුවන් වෙයි කියලා? කාල සීමාවක් නිශ්චිතවම මට ප්‍රකාශ කරන්න අපහසුයි නමුත් අපි හැකි ඉක්මනින් මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් ඊළඟ ගැටලුව තමයි ආචාර්යතුමනි දැන් මේ බස් එකේ කොන්දොස්තර මහත්මයා ඉතුරු සල්ලි දෙන එක. දැන් 40 යවම බස් ගාස්තුව නම් ප්‍රශ්නයක් නැහැ. දැන් 46 බස් ගාස්තුවට 50 දුන්නාම ඉතින් 50ම තමයි ගාන. ඒතර දැන් 40 රුපියල් දෙකකින් අඩු නැයි කියලා මේ වාසිය මගියට ලැබෙයිද? ඒක තමයි මම කිව්වේ මගින්ට පුළුවන් පැමිණිලි කරන්න 1955 ක්ෂණික ඇමතුම් අංකයට සහ අපි දැනුම් දින්න සියලුම මාර්ගස්තමගේ ප්‍රවහන අධිකාරීන් වලට සහ ශ්‍රී ලංගමට මේ බස් රථවල මිල ප්‍රදර්ශනය කරන්න කියලත් ඔවුන්ගේ ජංගම පරීක්ෂක මහත්වරු යොදවලා මේ බස් වල ගමන් කරන මගීන්ට ඉතුරු මුදල් දෙනවද බස් වල ගමන් කරන මගීන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනවද යන කාරණා සොයා බලන්න ජාති ගමනාගමන කොමිෂන් සභාව යටතේ ඍජුවම පාලනය වන අන්තර්පලාත් රටවල මෙම වැරදීම් සිදු කෙරුවොත් අපි අනිවාර්යෙන් ඔවුන්ට විරුද්ධව කටයුතු කරලා දඬුවම් පමුණුවන. ඊළඟට මේ ඔබතුමන්ලා අදහස් කරගෙන සිටින මේ ස්මාර්ට් කාඩ් එක ගැනත් විස්තර ටිකක් අපිට පවසන්නකෝ. ජාති ගමනාගමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතියක් ලෙස අපි පටන් ගත්ත ට්‍රාන්සිට් කාඩ් එකක් ඒ කියන්නේ මගින් ගමන් ගන්න බස් රථවල කාඩ් පතක් මගින් ගෙවීම සිදු කරලා ගමන් කරන්න මේ වෙන විට අපි වුදුකාංගය සකස් කරලා අවසන් අපි ප්‍රී පයිලට් එහෙම නැත්නම් නියම පෙර නියම ව්‍යාපෘතියක් අපි සිදු කෙරුවා එය සාර්ථකයි නමුත් මේ දිනවල
නියම ව්‍යාපෘතිය කරන්න අපහසුතාවයක් තියෙනවා මොකද විශේෂ තත්ත්වයක් නිසා බස් රථ ධාවනය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ ඒ අවස්ථාවකදී මෙහෙම අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ගැටලු සහගතයි නමුත් එම ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරනවා ඉන්ධන තවදුරටත් ලැබිලා බස් රථ ධාවනය මීට වඩා දියුණු තත්ත්වයකින් ගමන් කරන්න හැකියාව ලැබුණ වෙලාවක අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා මෙම ට්‍රාන්සිට් කාඩ් එක අපි ඉලෙක්ට්‍රොනික කාඩ් එක හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඔව්. අද අපි සාකච්ඡා කරන්න කලේ ඩීසල් මිල ඉන්ධන මිල අඩුවීමත් සමගම බස් ගාස්තුවල සංශෝධිත නව සැලැස්ම පිළිබඳව එදින අපි ඒ ගැන සාකච්ඡා කරන්නට ආරාධනා කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා මහතාට. ඉතින් මේ කෙටි සාකච්ඡාවට සහභාගී වුණාට ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය. ඉතින් අපව නැරඹුව ඔබටත් සුබ දවසක්.